අද සාමාන්‍ය සමයේ 30 වන ඉරු දින ප්‍රමාදයි මේ සතිය පුරාවටම දෙවියන් වහන්සේ අද අපිට බලාපොරොත්තුවක් දෙනවා ජීවත් කරවන්නට මේ සතිය පුරාවටම අපිට උද්‍යෝගයෙන් ජීවත් වෙන්නට පුළුවන් බොහොම සැනසීමකින් ජීවත් වෙන්නට පුළුවන් විදිහේ තේමාවකට ස්වාමින් වහන්සේ අද අපිව අරගෙන එනවා අපි පළවෙනි කියවීමේ දකින්නවා ජෙරමියා දිවස්ප්‍රසාදවරයාගේ පොතේ විප්‍රවාසයෙන් පස්සේ ස්වාමින් වහන්සේ පොරොන්දුවක් දෙනවා මිනිස්සුන්ගේම පෞකාරකම් නිසා මිනිස්සුන්ගේම අකීකරුකම් නිසා නේ දිව්‍යන් වහන්සේ තෝරාගත් ජනතාව උන්වහන්සේව පිටපාපු නිසා ඔවුන්ට අත්විඳින්නට වෙච්ච ඉරණම හේතු කරගෙන ඔවුන් විසිරී ඉන්න මේ පිරිසව දිව්‍යන් වහන්සේ කියනවා මම නැවත එකතු කරනවා විසිරී ඉන්න අයව තැන් තැන් වෙලා බලාපොරොත්තු රහිතව විනාශ වෙලා ඉන්න අයව රෝගී වෙලා ඉන්න අයව අසරණ වෙලා ඉන්න අයව මම නැවත වතාවක් එකතු කරලා ගොඩනගනවා මගේ ජනතාව හැටියට මම ඒගොල්ලන්ව ගොඩනගනවා මොකද ඔබ මගේ කුළුඳු ලෙෆ්රයිම් නැමැති කුළුඳුල් තරුවා එනිසා මං ඔබේ ජාතිය නැවත ගොඩනගනවා මං ඔබව ආයෙ එකතු කරනවා මං ඔබට ආයෙ සැනසීම දෙනවා මං ඔබට ආයෙ නමක් දෙනවා මං ඔබට ආයෙ අනන්‍යතාවයක් දෙනවා ප්‍රමන්තේනි ස්වාමින් වහන්සේ මෙහෙම බලාපොරොත්තුවක් අපිට දෙනවාද මේ සතිය ආරම්භයේදීම ඔබ තනි වෙලා නැත්තේ ඔබ විසිරීලා නැහැ ඔබ කොන් වෙලා නැහැ මේ දුර්වලකම් මොකක් වුණත් ඔබේ පෞකාරකම මොකක් වුණත් ඔබේ නොහැකියාව මොකක් වුණත් ඔබ මාව ප්‍රතික්ෂේප කරලා තිබුණත් ඔබ මාට මාව පිටුපාලා තිබුණත් මගේ අනපනත් ඔබ කඩ කප්පල් කරලා තිබුණත් කඩ කරලා තිබුණත් මට ප්‍රශ්නයක් නැහැ මම ඔබට සමාව දීලා විසිරීලා ඉන්න ඔබේ පෞල මම නැවත එක්සර්සයිස් කරනවා විසිරීලා තියෙන ඔබේ ජීවිතය මම නැවත ගොඩනගනවා බින්ද වැටලා තියෙන ඔබේ 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 ඔබව මං ආයේ නගා සිටවනවා බලාපොරොත්තුවක් ස්වාමින් වහන්සේ මේ බලාපොරොත්තුව ඔබටයි මටයි අද දෙනකොට උන්වහන්සේ කියනවා ඒ බලාපොරොත්තුව දෙන්නේ මගේ උත්තම පූජකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යාගික රුධිරය කරන කොටගෙන කියලා ප්‍රමාදෙමි එනිසා මේ බලාපොරොත්තුව තුළ අපි උද්‍යෝගයෙන් ඉදිරියට එන්නට ඕන කියලා සුවිශේෂය තුළ අපිට සඳහන් වෙනවා හරි ලස්සනයිනේ අද මාක්තුමාගේ සුවිශේෂයේ දහවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 46 වෙනි වගන්තිය සිට 52 වෙනි වගන්තිය දක්වා කොටසේ ජෙරිකෝවට ස්වාමින් වහන්සේ එනවා ජෙරිකෝවට ඇතුල් වෙනකොටම ස්වාමින් වහන්සේ ඒ ජෙරිකෝවට ඇතුල් වෙනකොට ස්වාමින් වහන්සේ දකිනවා බර්තලමියස් කියලා අන්දෙක් මේ අන්දයා කෑ ගහනවා ස්වාමින් වහන්සේට මොනවා කියලාද කෑ ගහන්නේ දාවිද්ගේ පුත්‍රයාණනි දාවිද්ගේ පුතු ජේසුස් වහන්සේ මට අනුකම්පා කළ මැනව දාවිද්ගේ පුතු ජේසුස් වහන්සේ මට අනුකම්පා කළ මැනව ස්වාමින් වහන්සේගේ අනුකම්පාව ආයෙදිනවා උන්වහන්සේ ප්‍රමාදිනී අපේ ජීවිත විසිරලා තියලා දෙවියන් වහන්සේ අපිට බලාපොරොත්තුවක් දෙනකොට මේ ඒ බලාපොරොත්තුවට පයින් ගහන්නට එපා. උන්වහන්සේ ඔබට මට බලාපොරොත්තුවක් දෙනකොට මං ඔබව නගා සිටවනවා, මං ඔබව ගොඩනගනවා, මං ඔබව එක්සේසත් කරනවා, මං ඔබ විසිරලා තියෙන ඔබේ පෞල මං එකමුතු කරනවා, විසිරලා තියෙන ඔබේ ජීවිතය මං එකමුතු කරනවා, මම ගොඩනගනවා, මම නගා සිටවනවා කියලා ස්වාමින් වහන්සේ ඔබට ඒ බලාපොරොත්තුව දෙනකොට ඒ බලාපොරොත්තුව වෙතට අපි එන්නට ඕන. මේ අන්ධ මනුස්සයාට තිබුණු එකම බලාපොරොත්තුව ජේසුස් වහන්සේ එතනින් යනවායි කියලා දැනගත්තම මේ අන්ධ මනුස්සයා මේ බර්තලමේස් කියන මේ අන්ධ මනුස්සයා කෑ ගහනවා මේ බර්තිමේස් කියන අන්ධ මනුස්සයාට තිබුණු එකම අභිලාෂය ස්වාමීනි ඔබ වහන්සේට මාව හද කරන්න පුළුවන්. ඔව් කෑ ගහනවා මට අනුකම්පා කරන්න. ඔබ වහන්සේ මට අනුකම්පා කරන්න මන් දිහා බලන්න. මට ඔබ වහන්සේ ගැන බලාපොරොත්තුවක් තියෙනවා. මට වෙන හැරෙන්න තැනක් නැහැ. ප්‍රමන්තේනි අපේ ජීවිත ආකල්පය වෙන්නට ඕනේ මේක. අද මේ සතිය ආරම්භ කරද්දිම ඔබගේ මගේ ජීවිත ආකල්පය වෙන්නට ඕනේ මෙන්න මේ කියන ඇත්ත. මට වෙන කරන්න දෙයක් නැහැ. මට කරන්න තියෙන්නේ මගේ ජේසු ගාවට එන එක විතරයි. මට අනුකම්පා කරන්න ස්වාමීනි. අපි හැරෙමු ප්‍රමන්තේනි. මේ සතියේදී උන්වහන්සේගේ අනුකම්පාව අපමත පතිත වෙනවා කියන්නේ නේ අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියන එක. So let's turn
in repentance. Api manasthapane vela unvahanse vedata herimu to receive the mercy of the Lord. Unvahansege dayanukampawa labannata api herimu. Habai premanthini. Ekalesi naha. Ne. Ehema herenda lesi naha. Supututula apita kiyenawa එතකොට මේ අනුකම්පා කළ මෙනවා කියලා මොර ගහනකොට නිහඬ වෙන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. නිහඬ වෙන ලෙස ප්‍රවන්තිනි ඔබ මම ස්වාමින් වහන්සේ ළඟට යන්න ඕනයි කියලා හිතනකොට මට අනුකම්පා කරන්න කියලා කියනකොට උන්වහන්සේ ගාවට මම උන්වහන්සේ ළඟට එනකොට මාවට මට බාධා කරන ගොඩාක් අය ඉන්න පුළුවන් මේ සතියේත් ඔයගලන්ට බාධාවල් එන්නට පුළුවන් මේ සතියේත් හැමෝම ඔබ ජේසු ගාවට එනකොට ජේසුව හොයාගෙන එනකොට ජේසුගේ අනුකම්පාව අයදිනකොට යක්ෂයා ඔබට අකුල් හෙලන්නට පුළුවන් ඌක හරියන්නේ නැහැ කියන්න පුළුවන් මේ වැඩේ වැඩක් නැහැ කියලා කියන්න පුළුවන් මේක අතහැරලා දාන්න කියලා කියන්න පුළුවන් යා අදහිරියට පත් නොවි දිගින් දිගටම සමින් වහන්සේට මොර ගහන්නට ඕන අපි මේ අන්දය වගේ හැබැයි ඊට පස්සේ අපි දකිනවා ජේසුගිට මේ දෙසවන් වලට වහන්සේට වැකුණු සැනින්ම වහන්සේ කියනවා ඒ මනුස්සයාට එන්න කියන්න නේ එතකොට අපි දකිනවා තවත් පිරිසක් ඉන්නවා ධෛර්යය ගන්න එන්න එතුමානම් ඔබ කැඳ වෙනසේක අපිව දිරිමත් කරන්න මේ සතියේදී ඔබට හම්බ වෙයි එක කොටසක් ඔබව අධෛර්යයට පත් කරනකොට තවත් කොටසක් ඉන්නවා ඔබට දිරි දෙන්න ඔබට ශක්තිය දෙන්න අපි තියාඥා කරන්නම් ඔයාලත් එක්ක අපි තියාඥා කරමු මේ ප්‍රශ්නේ බය වෙන්න එපා විසඳෙනවා ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ඔබව ශක්තිමත් කරයි ඔබව බලවත් කරයි මේකට මොකක් හරි ක්‍රමයක් අපිට තියෙයි කියලා කියන්නට නේ ප්‍රමාන්තේනි ඒක කියලා ඔබව ශක්තිමත් කරන්නට බලවත් කරන්නට පිරිසක් ඔබත් එක්ක එකතු වෙයි මේ සතියේදී ඔබේ ඔබව පිරිසක් දුර්වල කරනකොට වැඩක් නැහැ කියලා කියනකොට තවත් පිරිසක් ඉදී ඔබට කියන්නට නෑ බය වෙන්න දෙපා ජේසු ඔබව අතාරින්නේ නෑ ජේසු ඔබව ශක්තිමත් කරයි ජේසු ඔබව බලවත් කරයි ධෛර්යමත් ගන්න නැගිටින්න අපි යමු ජේසු ළඟට ධන ගහමු අපි යාඥා කරමු අපි මේ ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ දිව්‍යන් තුළ විතරයි කියලා කියන්නට පිරිසක් ඔබත් එක්ක මේ සතියේදී එකතු වෙයි අනිවාර්යයෙන්ම එකතු වෙයි එනිසා බය වෙන්න දෙපා ස්වාමින් වහන්සේ උන්වහන්සේ ළඟට ආවම උන්වහන්සේ ඔබගෙන් මගෙන් අහයි ප්‍රශ්නයක් මම ඔබට මොනවද කරලා දෙන්න ඕනේ මම ඔබට මොනවද කරලා දෙන්න ඕනේ නේ ගුරු දේවියනි මට පෙනීම දෙන්න කියලා එයා ඉල්ලනකොට ජේසු වහනකොට මා ඔබට කුමක් කර දෙනවට ඔබ කැමතිද මේ ජේසු මේ ප්‍රශ්නය ඔබගෙන් මගෙන් මේ සතිය අහනවා උන්වහන්සේ ළඟට අපි එනකොට දන ගහගල එනකොට නේ අඬා වැළපිලා එනකොට මොර ගහනකොට නේ අපි දානුකම්පාව ආයදිනකොට ජේසු වහනවා මම ඔබට මොනවද කරලා දෙන්නට ඕනේ ඇදහිල්ලෙන් නිල්ලන්න ප්‍රමාදේනි අන්දය වගේ අපි ඇදහිල්ලෙන් ඉල්ලමු විශ්වාසයෙන් ඉල්ලමු අපි උත්තරම පූජකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ දුක හඳුනන වේදනාව හඳුනන ඒ තැනන් වහන්සේගෙන් අපි ඉල්ලමු එමෙ ඉල්ලනකොට අපිට ලැබෙයි සුවය සනසීම අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙයි අපේ ජීවිතවලට ජය ලැබෙයි අපේ රෝගයන් සුව වෙයි අපේ ජීවිත බලවත් වෙයි අපේ අසරණකම සරණයක් බවට හැරෙයි අපේ වැටීම් නැගිටීම් බවට පරිවර්තනය වෙයි විශ්වාස කරන්න අපේ අන්ධ භාවය නැති වෙයි එනිසා අපි සලුව ගලවලා දාලා අපේ බාධාවන් ඉවත් කරලා දාලා අපි මේ අන්ධය පැන නැගිලා ස්වාමින් වහන්සේ ළඟට ආවා වගේ අපිත් මේ බලාපොරොත්තුව තුළ උන්වහන්සේව හොයාගෙන ඉමු උන්වහන්සේගේ ආදරය බලය ශක්තිය අයිති කරගන්න ආගෙමු එනිසා මේ සතිය පුරාවටම අපි ස්වාමින් වහන්සේ ළඟට බලාපොරොත්තුෙන් එන සතියක් බවට පත් කරගමු ආමෙන් සුබ දවසක් ජෙස් බෙහෙතයි